කලින් වීඩියෝ වල ඉගෙන ගත්තා sp.net කෝල කොහොමද log log එකක් ලියන්න කියලා. මේ වීඩියෝ එක බලන්න ඕන නම් මෙතන දකුණු පැත්තේ දැන් එනවා පොඩි ලේබල් එකක්. ඒ ලේබල් එක ක්ලික් කරලා මේ වීඩියෝ එකට යන්න පුළුවන්. ඒතර ඒකේ තියෙනවා basics. Login කියන basics කියලා. Login වල මොනවද basics එහෙම ටික ඉගෙන ගන්න පුළුවන් ඒකේ. අදයි බලන්නේ structured events log එක. يعني flex මේ structured login එක කොහොමද කරන්න කියලා. ඉතින් මේක ඇවිල්ලා තියෙන default login එකට පොඩ්ඩක් එහා ගිය එකක්. අපිට පුළුවන් මේ login information හරියටම ස්ටෝ කරගන්න. ඒ කියන්නේ අපිට database එක ස්ටෝ කරගන්න ඕන නම්, එහෙම නැත්නම් ෆයිල් එක ලියන්න ඕන නම්, එහෙම නැත්නම් අපිට ඕන නම් Azure application insights වලට පාවා ලියන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා මෙන්න මේ SeriLog. SeriLog.net මේ SeriLog කියන library එකෙන් use කරලා බලමු කොහොමද අපි කරන්නේ කියලා. අපි මුලින්ම project එකක් පටන් ගමු. ඊළඟ කියනවා create new project sp.net core web application එකක්. Next මේ project එක නම දෙමු SeriLog demo 1 කියලා දෙමු. එක මම project එක create කරනවා. Create කළා sp.net web application එක .net core 3.1 මෙතන මම select කරලා තියෙන්නේ. .net core framework එක. ඊට පස්සේ web application එකක් මෙතන කැමති නම් https configure කරන්න. ඒක ඔයගලන්ට අදාළ එකක්. නැත්තම් මේක මෙහෙම අයින් කරත් ප්‍රශ්නයක් නැහැ. හරි මම දැන් මෙතන web application එක select කරා. මේක razor pages application එකක් මම create කරනවා. මේ වගේ visual studio project එක. දැන් මේක හැදිලා තියෙන project එක බලමු. දැන් අපි normal folder structure එක දිනවා අපි ඒක දන්නවා. ඊට පස්සේ මම මෙතන මේක expand කරගන්නවා pages කියන එක. expand කරලා මම මෙතන index එකට ගිහිල්ලා එකත් expand කරලා index.html එකට ගියා. ඊළඟ මම මෙතනට ගිහිල්ලා දැන්ට තියෙන default log එක නේද? default log එක අපි මේක ඉගෙන ගත්ත මේ දින මෙතන construct එකට inject කරලා දිනවා වගේ ilog එක. ilog එකේ මම මෙතන log information එක දානවා underscore logger dot log information index page is being loaded. අපි කැමති එකක් මෙතන දාන්න පුළුවන්. loaded අපි තව එකක් දාගමු logger dot on log error එකක් කියලා. තමු something went wrong here. මේ දෙක නිකන් save කරගන්න. save කරලි වල අපිට log message එක බලන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍යයෙන් by default debug කියනවා. මේක අපි දන්නවා. එහෙම නැත්නම් අපිට console එක කියනවා. console එකේ බලා ගන්න නම් මෙතන IIS6 plus වෙනුවට අපිට කෙලින් project එක දාගන්න පුළුවන්. අපි crystal server එක දුවන්න. මේක මතක තියාගන්න කරන්න. මම මේක දැන් start කරොත් අපි console එකත් open වෙනවා. console එකේ අපිට log එක බලන්න පුළුවන්. මෙතන console එක load වෙනවා. දැන් අපි බලමු. මෙතන අපේ basic end තියෙන default log එක මෙහෙ load වෙන්නේ. මම මෙතන ගියා. page එක load වුණා. මෙතන page එක information තියෙනවා. index page එකයි. මෙතන fail කියලා message එකකුයි ආවා. මේ close කරමු. මේ තමයි default login එක. sp.net එක core එකත් එක්ක ඉන්න built-in login එක. අපි බලමු කොහොමද SeriLog මේකට add කරගන්නේ කියලා. අපි dependencies වලට ගිහිල්ලා right mouse click කරා. click කළා manage new get packages. ඊළඟ මෙතන search කරන browse ගිහිල්ලා online. ඊළඟ මෙතන මම මේ search කරපේ කලින්ම තියෙනවා. නැත්නම් අපිට ඕන නම් කරපුවා SeriLog. SeriLog .sp.net. මේක තමයි install කරගන්න. දැන් SeriLog sp.net core කෙනක install කරොත් මෙන්න මේ හරිය බලන්න dependencies ටික ඔක්කොම එනවා. මෙතන තියෙනවා මේ SeriLog එකත් install වෙනවා. ඒකට සම්බන්ධ අනිත් ඒවා. ඒකම තව මෙතන SeriLog syncs.file, syncs.debug, syncs.console කියලා මේ තුනක් install කරනවා. මේ sync එකක් කියලා කියන්නේ SeriLog වල අපේ log එක output කරන extensions. කියන්නේ මේ ඇවිල්ලා console එකට extension එකක්. මේ debug window එකට extension එකක්. මේ ඇවිල්ලා file එක ලිනන extension එකක්. අපි මුලින්ම console එක බලමු. ඊට පස්සේ අනිත් ඒවාට යමු. දැන් මෙතන ගියා SeriLog sp.net core කියන select කරා. install කරා. දැන් SeriLog එක install වෙනවා. දැන් ඊකින් බලමු අපේ බලපන් dependencies packages මෙතන SeriLog sp.net core එකට සම්බන්ධ අනිත් dependencies ටික තියෙනවා මෙතන. දැන් close කරමු. first step එක තමයි අපිට මේ දැන් තියෙන login එක. දැන් අපි ilog එක sp.net core එකේ default එක log එක clear කරලා ඉන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි. program cs එකට යනවා. ගිහිල්ලා මෙන්න මෙතන create default builder එකේ ඊළඟ එක දානවා configure login. configure login කියලා දැම්මා. ඊට
ඊට පස්සේ මම කියනවා config එතන ගිහලා කියනවා ඊට පස්සේ ඇත්ත අපි මේකට config නැතුව logger කියලා දාගමු logger කියලා logger dot first step එක clear providers ඒ කියන්නේ මෙයාගේ දැන් තියෙන default providers ටික ඔක්කොම clear කරලා දාන්න දැන් මේක save කරලා මම ආපහු execute කරලා බලුවොත් දැන් මගේ console එකේ කිසිම login information එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ මම login එක අයින් කරා. අයින් කළා මෙතන welcome page එක ගියා. මම දාපු loggers ටික එන්නේ නැහැ. දැන් මම provide එක clear කරලා තියෙනවා. මේක දාමු ගමන් මේක අනිවාර්යෙන් කරන්න ඕන මොකද එතකොට තමයි iterative use කරපලා. දැන් අපි ඊළඟට මෙන්න මේ main method එකේ තමයි logger එක configure කරගන්නේ. Seri log එක. First step එකේදී මම මෙතන ගිහලා ලියනවා මෙන්න මෙහෙමයි. අපි setup කරගන්නේ log මේක Seri log එකෙන් එන එකක්. මේ තින් මෙතන in Seri log enter key ගාපු ගමන් එතන using SeriLog කියන log dot logger එක configure කරගන්න. configure කරගන්න මෙන්න මෙහෙමයි. new logger configuration කියලා තිබ්බා. ඊට පස්සේ ඊළඟ step එක base එක තමයි create logger. මේ ටික දාපු ගමන් logger එක configure වෙනවා. SeriLog එක දැන් මේක තමයි minimum ඒත් තාම අපිට මුකුත් පේන්නේ නැහැ. මෙහෙම තමයි minimum configure කරගන්න. ඊට පස්සේ අපිට කියලා කියන්න පුළුවන් මෙන්න මේ configuration build host defaults වලට ගිහිල්ලා එතන dot use SeriLog ඊළඟ step එක මේක save කර. දැන් ඒ කියන්නේ SeriLog එක use කරන්න කියනවා එතන configure කරා. configure කරන්න කලින් අපි මේ SeriLog එක දැන් අපි මේක execute කරලා බලනකොට කොහොමවත් මේක පෙන්වන්නේ නැහැ log එක. මොකද SeriLog එක configure කරාට මම තාම කියලා නැහැ කොහෙද display කරන්න. අපි first step එක විදිහට මේ console එකේ අපි log එක display කරන්න ඕනේ. एक को मैं कराने के लिए बालू जैसे मैं यहाँ पर इधर को पेड़ डाल ना तो ना मैं तो नहीं किए ना क्योंकि ना मिनिमम लेवल दांग मांगे ना मिनिमम लेवल को तो ना पेंट मांगे ना दरअसल आप ही इनफॉरमेशन किया था क्योंकि मेरा ना लॉग लेवल लेगा आप ही क्योंकि उन्होंने तो डिस्प्ले कराना लॉग की दे मिनिमम इनफॉरमेशन एक रोड दी ना ओके मैं डिस्प्ले करना इधर पास बन के ना इधर स्टेप पे क्वार्टर लॉग के लिए आने राइट टू को है ना सिंक මේ තියෙන්නේ console. එන්න console එක ලියන්න කියලා. දැන් ඔන්න console එකේ log එක අපි configure කරා. දැන් execute කරලා බලුවොත්. ඔන්න දැන් පේනවා. දැන් මෙන්න මෙතන ඔන්න login information ටික ඔක්කොම display වෙනවා. මේ ඇවිල්ලා ඉන්නේ Seri log එකෙන්. අර කලින් log එක වගේ නෙමෙයි. Seri log එකෙන් එනවා. දැන් මෙතන මම page එක ලියපු ටික. මම page එක ලියපු ටික මේ තියෙන්නේ. මෙන්න මෙතන. එන්න index has been loaded. something went wrong මෙන්න මගේ actions දැන් බලන්න මෙන්න මෙතන දැන් මේ information එකක්වත් මට වැඩක් නැහැ දැන් මේක එන්නේ listing මේ port එක listing කරන්න ඒවා මේ ඔක්කොම එන්නේ Microsoft එකකින් එන ඒවා ටික ඒක උගුරු මෙතනින් එනවා මේ අනිත ඔක්කොම මේ එකක්වත් මට information මේ information වැදගත් වෙන්නේ නැහැ මට වැදගත් වෙන්නේ මේවා මොන හරි වෙන්න ගියාම load වෙන්න ගියාම error එකක් ආවොත් මේ information ටික ඒක කොහොමද කරගන්නේ කියලා අපි බලමු අපි මෙතන ඊළඟ පො configuration එක configuration මෙතන දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා app settings ඇතුළේ ගිහිල්ලා මේ ලොගින් එක වැඩක් නෑ මේක නම් Microsoft එකේ default login එකෙන් එන එක. Seri log එක මෙහෙම configure කරගන්නත් පුළුවන්. මම පෙන්නන්නම් කොහොමද code එකකින් login කරන්නේ කියන්නේ මෙතනින් configure කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ මේ Seri log site එකට ගිහිල්ලා මේ settings JSON එකෙන් දාලා ඉන්න බලන්න. හරි. දැන් මේ console එකේ display කරන්න කියලා කිව්වා. console එකේ මොනවද display කරන්න? අපි තු minimum level මම දාලා information. ඊට පස්සේ මම කියනවා ආපහු කියලා කියනවා minimum level කියන override ඕවරයිට් කරන්න කියනවා Microsoft එකේ දෙන ඒවා Microsoft කියන ඕනම නේම් ස්පේස් එකක් ආවොත් එයාගේ log level එක මම කියනවා debug එකක් නැත්නම් අපි හිතමු warning එකකින් එකක් ආවොත් warning message plus උඩට ඉතින් එයාට ආවොත් විතර පෙන්වන්න කියලා දැන් ආපහු execute කරලා බලමු දැන් බලන්න මෙතනදී අර කලින් ඒවා ටික ඔක්කොම හයිඩ් කළා මම පෙන්වන්නේ ඒවා ටික විතරක් පෙන්වන්න පටන් ගන්නවා මේ තියෙන දැන් මගේ ඒවා ටික විතරක් පෙන්වනවා මෙතන මේ ඉන්ඩෙක්ස් එකයි මම ලියපු එක විතරක් පෙන්වනවා අපි ඕනනම් ගිහලා ආපහු මෙතන ගිහලා තව ইনফরমේෂන් එකක් දාමු මම ඉන්ඩෙක්ස් html css එකට ගියා මෙන්න මගේ වෝනින් එකක් ආවා මම මෙතන ගිහලා කියනවා try catch එකක් දාලා try විතරම මෙතන මම new throw new exception කියලා exception
thrown at index dot index file කියලා මෙහෙම දාන්න. ඊට පස්සේ ඔහොම එතන කියලා කියනවා. එතන නැතුව අපි මේකට කියලා කියමු catch exception ex එතන කියලා මං කියනවා logger dot log error log critical එකක් දාමු මේකට. මං කියනවා මෙතන දිහා කලින් අපිට මතකයි මෙතන exception එක throw කරන්න. Something bad has happened. කියලා මේක save කරගන්න. දැන් අපි බලමු ආපහු execute කරා application එක. Login information ටික load වෙනවා, වගේ website එකක් load වෙනවා, browser එක load වෙනවා. මෙන්න මෙතන fatal එකක් වෙන්නවා, something bad has happened, මෙන්න exception එකක් වෙන්නවා. දැන් අපි SeriLog වල basic configuration එක කරගත්තා. ඒ කියන්නේ කොහොමද console එකේ තන console එකේ log එකක් ලියන හැටි අපි දැනගත්තා. ඒ කියන්නේ මම කියන minimum level මගේ information එක ඉඳන් පෙන්නන්න. Minimum level override කරන්න කියලා Microsoft එකෙන් පෙන්නන්නේ මේක warning එක විතරක් පෙන්නන්න. Console එකට ලියන්න කියලා. මේකට කියනවා sync එකක් කියලා. SeriLog වල sync එකක් කියලා කියන්නේ මේ console එකේ මොනවටද ලියන්නේ. දැන් අපි තමු මම කොහොමද SeriLog sync එකක් තව එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. Write to debug. දැන් debug window එකට ලියනවා. මෙහෙම SeriLog වල තියෙන තව sync එකක්. අපි ඊළඟට බලමු කොහොමද SeriLog වලින් text file එකේ log එකක් ලියන්නේ කියලා. අපි SeriLog එකේ basic එක බලුවා දැන් console application එකට ලිව්වා. දැන් අපි බලමු console එකට ලියලා තියෙන දැන් log එක එක පේනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් debug එකටත් ලියනවා. මම මේ debug එක අයින් කරන්න. අපි ඊළඟට බලමු මේ කොහොමද file එකට ලියන්නේ කියලා. කියන්නේ text file එකටත් log එකක් ලියන්න ඕන නෝ. ඒක කොහොමද කරන්නේ? අපිට සාමාන්‍යයෙන් by default මේ sync එක install වෙනවා. මෙතන තියෙනවා මේ තියෙන්නේ SeriLog syncs.file. එහෙම නැත්නම් ඉස්සෝල්ලා තිබ්බේ නැත්තම් serilog.syncs.file කියලා අපි NuGet package එක search කරලා ඒක install කරගන්නවා. ඒක install කරාට පස්සේ මොනවත්ම නොකර first step එකේම නිකන් මෙහෙම ලිව්වොත් අපි අපේ log එක මෙතන ලියවෙනවා. basic log එකක් අපි මෙහෙම එකක් කරමු. දැන් අපි මේ එතන දැන් අපිට මේ application එක start වෙනකොට log එකක් ලියන්න ඕනේ කියමු. එතකොට මේ application start වෙදී මොකක් කර error එකක් ආවොත් මේ application main method එක run වෙනකොට ඔක රවුලක් ගියොත් ඒක කොහොමද හදාගන්නේ? එතකොට එතනදි කොහොමද log එකක් ලියන්නේ? හරි. අපි ඒක බලමු මුලින්ම. මම මෙතනට ගිහිල්ලා කියනවා try catch එකක් දාලා try try ගන්න කියන මෙන්න මෙයාව ගන්න. මෙතනට ගියා. මම ගිහිල්ලා කියනවා log.information ඉන්න කියනවා පිටම application has started at ඔන්න මෙතන අපිට දෙන්න පුළුවන් log time කියලා මෙන්න මේවාගේ label එකක් දුන්නා. අපිට මේක මතක හර කලින් මම basics වලින් කරා. මෙතන අපි ගමු date time now කියලා මේක දාමු. ඊට පස්සේ error එකක් මොකක් කර ආවොත් catch ඊළඟ කියනවා exception එකක් මොනවද throw වුණොත් මොකක් කර අවුලක් ගියොත් මං ඒකත් මෙතනට ගිහිල්ලා log dot critical down error application has stopped at ඒකත් log time කියලා අපි දාමු log time ඊපස්සේ කියලා කියනවා date time dot now මේ ইনফরমේෂන් මම මෙහෙම ලියන්න අපිට පස්සේ පුළුවන් මම පෙන්නන්නම් මෙන්න මේවයින් සර්ච් කරන්න. ඒ කියන්නේ මේ log time එකෙන් සර්ච් කරන්න. අපි තව මොනවාරි ইনফরমේෂන් දානවා නම් අපි තුම් මෙන්න මෙහෙම ইনফরমේෂන් එකක් ගන්නවා කියමු. time එක එක්ක අපි දාමු මෙහෙම එකක්. app dev කියලා කවුද developer? දැන් අපි මෙහෙම තියමුකෝ log time එක. log time එක දැම්ම ඊට පස්සේ මතක තියාගන්න finally එකේ මෙන්න මෙහෙම එකක් දාන්න. ඒ කියන්නේ අපි මොන හරි වෙලාව මේ log එක exception එකක් throw වෙලා fail වුණොත් අපිට පුළුවන් මේ catch finally එකේ අපිට මෙහෙම එකක් හදා ගන්න log dot true and flush. ඒ කියන්නේ අන්තිමට මොනවා හරි error එකක් ඇවිල්ලා හිර වුණොත් කොහොමද log එක කියන්නේ මේ finally එකකින් කරන්නේ a log එකක් ලියලා තමයි එළියට මේක clear වෙන්නේ. ඒ නිසා මේ step එක අනිවාර්යයෙන් මතක තියාගන්න මොනවා හරි error එකක් ඇවිල්ලා මේක නැවතුනොත් මග
මෙතන මේකෙත් exception එකක් දාගමු. දැන් exception එකක් මේ වුණා. හරි. දැන් මෙතන error එකේ තියෙනවා මෙතන exception එකයි message template එකයි. Right. දැන් මෙහෙම ගියොත් අපිට පුළුවන් අනිවාර්යෙන් එතකොට අන්තිම කොහරි මේ හරි log එක හිර වුණොත් exception එකතොල ඒකත් ඉහළ තමයි මේකෙන් එළියට පයින්නේ. දැන් මෙහෙම ලියලා මම නිකන් execute කරලා බලමු අපි. දැන් මාන අපි console එකේ ඒක ආවෙ නැති හේතුව මේක. අපි එක run එකෙන් පස්සේ දැන් මේක එන්න ඕනේ උඩට. ඉන්නේ නැහැ. ආයෙ execute කරමු. දැන් එනවා මේ තියෙන අපේ application එක started. මේ time එක බලන්න වෙනම ආවේ. වෙන color එකකින් එක පෙන්වුවා. හරි. එතකොට දැන් application එක start වුණා. දැන් ආපහු stop කරමු. දැන් අපි බලමු මේ information එක කොහොමද file එක ලියන්නේ කියලා. දැන් අපි මෙතන console එක ලියන වගේම මෙතන කියලා කියනවා dot write to file. File කියලා මෙතන file name එකක් දෙන්න පුළුවන් log.txt. මේක තමයි base configuration එක. ආයෙ වෙන මොකුත් ලියන්න දෙයක් නැහැ. Write to file කියලා මෙන්න මේ configuration එක දුන්න ගමන් මම text file එක ලියනවා. හරි මේ text file වල මෙහෙම එකක් තියෙනවා. මේ text file එක hard disk space එක limit කරන්න මෙතන සාමාන්‍ය මේ text file එකක් ලියනකොට 1 GB වෙනකම් ලියනවා. 1 GB එක තමයි default size එක. එතන මේ size එක අපිට ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. ඒ size එක ඕන නැත්නම් මේක නවත්තන්න ඕන නම් අපිට පුළුවන් මේක මෙන්න මෙහෙම ගියා. එතන කියලා කියන්න පුළුවන් මෙන්න මේ එකක්. කියනවා file size limit by false. මේක දුන්නාම null කියලා දුන්නාම එතන bytes ගන්න කියන්න පුළුවන් නැත්නම් අපිට කොච්චරක්ද දෙන්න ඕනේ. ඒ කියන්නේ null කිව්වොත් මේක අයින් වෙනවා limit එක. නැත්නම් අපිට කියන්න පුළුවන් මෙතන long එක කොච්චර limit ආ bytes වලින් කියන බලා මේ file size එකේ limit එක. හරි. ඊට පස්සේ අපි මේක නිකන් execute කරමු first time. මේ file එක නිකන් by default මේක හැදෙන්න root එකේ මෙතන තමයි කැමති path එකක් දෙන්න පුළුවන්. දැන් මේ application එක start වුණා. දැන් application එක execute වුණා. අර මම දාපු log ටිකත් information ටිකත් ආවා. මේක stop කරමු. stop කරාම බලන්න මේ තියෙන log txt එක ඇදලා තියෙනවා. දැන් log txt ගියන් බලුවාම double click කරමු මෙන්න වාගේ log එක මේ තියෙන ඔන්න application එක start වෙන information එකක් තියෙනවා ඊට පස්සේ මෙන්න index එක දාච්චනවා මෙන්න මගේ error එකකුත් මෙතන error එකක් load වෙලා තියෙනවා ඒ error information එකක් මෙතන තියෙනවා හරි ඔන්න ඔමයි text file එක ලියන්නේ එතකොට දැන් බලන්න මේ ඇවිල්ලා basic log එකක් හැදුනේ එතකොට අපිට ඕන මෙහෙම වැඩකුත් කරන්න පුළුවන් අපි හිතමු මේ log එක මේ file එක හැදෙන්න ඕන දවස ගානේ අද දවස දිනෙත් එක අද හැදුනා සහිත හැදුනා ඊළඟ දවසේ හැදුනා ඔන්නෝම ඇදීගෙන ඇදීගෙන යනවා ඒතර ඒක හදන්න ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ අපිට අපිට මෙතන ඉකල කියලා තියෙන්නේ මෙච්චරයි එතන කියනවා rolling interval කියලා තියෙනවා මෙතන interval එක දෙන්න බලමු rolling interval කොහොමද දෙන්නේ කියලා rolling interval day hour පැයක් ගානේ infinite මේ minute month year අවුරුද්දක් ගානේ මෙන්න මෙහෙම කියලා අපිට දෙනවා අපි තමයි දවස් ගානේ හැදෙන්න ඕනේ කියලා දවස් ගානේ හැදෙන්න ඕන මෙන්න මෙහෙම දුන්නාම මේ ෆයිල් එක දවස් ගානේ හැදෙනවා. දැන් ආපහු execute කරලා බලමු. මෙනික ලිව්වා. log එක load වුණා. ඉතින් information ටිකක් load වුණා. ඒක stop කරමු. stop කරාම බලන්න මෙන්න මෙතෙන් ෆයිල් නේම් එක වෙනස් වුණා. දැන් අද දිනෙත් එක්ක ඒක ආවා. දැන් මේකත් limit එකක් තියෙනවා. මේකෙත් අපි හිතමු ෆයිල් 31ක් හැදෙනවා. 31ක් හැදුණාට පස්සේ ආපහු සරල කණිට ටික overwrite කරන්න තමයි හැදෙන්නේ. එකෙන් අන්තිම බැලුවොත් ෆයිල් 31ක් කියලා කියන most recent 31 වෙනකන් හැදෙනවා. හැදලා 32 වෙනි ෆයිල් එක හැදෙනකොට අර මුලින් හැදිච්ච ෆයිල් එක මකලා තමයි හැමදෙසිම 31ක් 31ක් ගන්න තමයි මේ ෆයිල්ස් ටික තියෙන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ මේක අපි මොකක්ද බෑකප් සිස්ටම් එකක් තියෙනවා නම් බෑකප් එකකට දාගන්න අනිත් log ෆයිල් ටික අත්‍යවශ්‍ය නම් එහෙම ගන්න. මේ විදිහට මේ ෆයිල් එකත් අපිට මෙහෙම rolling interval rolling day minute ඔහොම කියලා මේකත් handle කරන්න පුළුවන්. අපිට උනා කැමති template එකක් දෙන්නත් පුළුවන්. කැමති ටෙම්ප්ලේට් එකක් දෙන්න ඕන නම් මේ ෆයිල් එක අපිට ගිහිල්ලා මේක මෙව මේකත් එක්කම කොමා එකක් දැම්මා. දැන් මම කියනවා මෙන්න මේ එක ෆෝමැටි. ෆෝමැට් එක කොහොමද එන්න ඕනේ කියලා. මෙතන අවුට්පුට් ටෙම්ප්ලේට් එක. එහෙම නැත්නම් කියනවා අවුට්පුට් ටෙම්ප්ලේට් එක. කොහොමද ඒක එන්න ඕනේ? මෙතන ටෙම්ප්ලේට් එක අර string එකක් විදිහට අපිට මෙන්න මෙහෙම දෙන්න බලා. අපි තුම ටයිම් ස්ටැම්ප් එක මෙහෙම එන්න ඕනේ. ටයිම් ස්ටැම්ප්. කියලා ડોකියුමන්ටේෂන් එක කියවුවාම අපිට ටෙම්ප්ලේට් එක හොයාගන්න. නැත්නම් ඩිෆෝල්ට් ටෙම්ප්ලේට් එකත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක යූස් කරන්න පුළුවන්.
හරි ඔන්නෝමයි ෆයිල් එකට ලියන්නේ අපි ඊළඟට බලමු මේ text file එකම මේ කියන්නේ මේ login information එකම SQL server වලට ලියන්නේ කොහොමද කියලා දැන් අපි බලමු SQL server වලට කොහොමද මේ log එක ලියන්නේ කියලා අපි text file එකට ලිව්වා console එකට ලිව්වා දැන් අපි බලමු කොහොමද SQL server වලට ලියන්නේ කියලා SQL server වලට ලියන්න කලින් SQL server අපේ database එකක් තියෙන්න ඕනේ database එකට අපි table එක කියන්න බලමු කොයි table එකට ලියන්නේ කියලා ඊට ඉස්සෙල්ලා මුල්ම එක තමයි අපිට මේකට උන sync එකකින් show කරන්න ඕනේ මොකද දැනට තියෙන්නේ ෆයිල් එකට ලියනවා ඩීබග් එකට ලියනවා කන්සෝල් එකට ලියනවා තාම SQL server වලට ලියන sync එක නැහැ. ඒතර අපි මෙතනට ගියා manage NuGet packages. අපි ගිහලා කියනවා SeriLog SeriLog.sync.sql server. අපි කියලා search කරාම MS SQL server එකේ අපිට මේ වුණ තරම් තව MySQL වලට තියෙනවා මේ එක එක වලට තියෙන අපිට කැමති අපි දුමු දැන් අපේ focus එක SQL server ඉඳ අපි ඒකට දාමු මම ඒක install කරනවා okay accept දැන් SQL server දැම්මා දාලා ඉන්න දැන් අපි මේක configure කරගන්න ඕනේ බලමු කොහොමද configure කරගන්නේ කියලා හරි ඒ තියෙන්නේ sync.msql first step එක තමයි අපි connection string කියනවා database එකට මෙතෙන්දී තමයි අපි කරපු කියන්නේ එතන ඊට උඩින් කියන්න ඕනේ අපේ connection string එක. ඒක first step එක. මං කියන මගේ connection string එක කියනවා අපි තම connection string එක දන්නවා data source මං data source එක මෙහෙම දාන්න දැනට ඊට පස්සේ database එක SQL catalog database එක නම් මං කියනවා seri log කියලාම ඊට පස්සේ user id එක ඊට පස්සේ password එක මේක හරියද connection string එක හදාගත්තා ඊට පස්සේ මම කියනවා මගේ log table එක මොකද්ද කියලා ඊළඟ step එක log table එක අපි තමු login කියලාම දාමු. අර columns වල options ටික කියනවා. මෙන්න මෙහෙමයි. column options කියනවා නම් මෙතන මම වෙනවා call options කියලා දමු. එතකොට මෙයාගේ තියෙනවා new column options කියලා. මේ SQL server sync එකත් එක්ක එන එකක්. column options මේ තියෙන්නේ. SeriLog syncs MS SQL server. ඒක දාගන්න. මේක තමයි basic. මෙතනින් මොකොත් අපිට කරන්න යන මේක නැත්තම් ඕන අපිට column options ලෝ එතන ඇඩ් කරන්න පුළුවන් ලෙවල් එක මොකද්ද ලොග් ඉවෙන් මෙසේජ් එක කොහොමද එන්න ඕනේ ප්‍රයිමරි කී එක මොකද්ද මේ හැම එකක්ම මෙතන configure කරගන්න පුළුවන් හරි එතකොට අපිට කියන්න පුළුවන් columns අයින් කරන්න ඕන මොනවද columns ඇඩ් කරන්න ඕන columns මොනවද customs columns ඇඩ් කරන්න ඕන නම් ඒ ඔක්කොම මේ column list එකකින් කියන්න පුළුවන් අපිට ඕන නම් අපි හිතමු මට මේකට custom column එකක් ඇඩ් කරන්න ඕනේ කියලා එතන මට කියන්න පුළුවන් එතන ගියා store.add කියලා නෝ column එකක් ඇඩ් කරගන්න අපිට අපි හිතමු එතන ඇඩ් කරන ඕන ස්ටෑන්ඩඩ් කොලම්ස් කියලා යාගේ ස්ටෑන්ඩඩ් කොලම්ස් තියෙන මේ ලෙවල් ඒව ඇඩ් කරනවා අපිට වෙන කොලම් එකක් ඇඩ් කරනවා ඒකත් කරන්න බලා අපි දැන් ටික මොකුත් කරන්න යන්නේ ඩිෆෝල්ට් එක යූස් කරමු හරි දැන් කනෙක්ෂන් ස්ට්‍රින්ග් එක හරි ලොග් ටේබල් එක හරි ඔප්ෂන්ස් ටික හරි දැන් SQL server configure කරමු මම ෆයිල් එක එහෙමම තියන්න ඊට කලින් මම මෙතනට ගිහිල්ලා මගේ ලොග් එක තව ටිකක් වෙනස් කරගමු මෙන්න මෙහෙම මේකට ටිකක් මෙහෙම දාමු තාමු dev name කියලා ගමු dev name පස්සේ is by නිකන් මේක මට නිකන් search කරගන්න dev name at පස්සේ අර log time මේක මතක තියාගන්න ඕනේ අපි consistent එක තියාගන්න log time කියලා හැමතැනම use කරා නම් මෙතනත් ඒ වගේ මේ තියෙන්නේ log time ඒක තමයි use කරන්න ඕනේ හැමතැනම consistency තියෙන්න ඕනේ log time ඊට පස්සේ dev name එක මම දාන්න වික්‍රී ඊට පස්සේ date time dot now හරි මේක ඊළඟ පීඩිය වලට දාගමු date time now හරි ඊළඟට මෙයාටත් ඒ වගේම කරමු by තර මේම තමයි අපි ඇත්තටම දැන් අපේ මේ වගේ log එක ලියනවා මේ log message එක plan කරගන්න ඕනේ මොකද මේවෙන් අපිට මේ මෙන්න මේ variables වලින් මේ fields වලින් අපිට පස්සේ search කරන්න පුළුවන් log එක මම මේක පෙන්වන්නම් කොහොමද කරන්නේ කියලා මේ ප්‍රෝග්‍රෑම් CSS එකක් සේව් කරමු
දැන් අපි ගිහිල්ලා SQL Server configure කරමු. අපේ connection string එක හරි, log table එක හරි, column options ටික හරි. File එකෙන් පස්සේ අපි මෙතනට ගිහිල්ලා කියමු. Write to අර විදියමයි. MS SQL Server. ඊට පස්සේ මම connection string එක අහනවා. පළවෙනිම දෙන්න ඕනේ connection string එක මම කියන connection string. දෙවෙනියට අහනවා. Connection string එකට පස්සේ මට කියන්න පුළුවන් log table එක. ඉතින් මෙතනට ගියා. Log table එක මොකක්ද කියලා. Table name. ඊට පස්සේ column configuration එක. මම කියන column options ටික. P එකට දාමු. Column name එකක්. Call options කියලා. ඊට පස්සේ මේකට name එකම දාමු table name කියලා. Table name. තව name parameters එකට අපිට වර්ධින්නේ. මෙතනත් connection string කියලා. ඒ parameter එකම දාගමු. දැන් මේක පැහැදිලි. ඊළඟ පිළිවෙලට මේ ටික දාගමු. Connection string එකයි column options ටිකයි. පස්සෙ ඒ ටික අපි දාමු. දැන් අපි බලමු මේක execute කරලා. දැන් මගේ database එකේ දැන් මෙතන එකක් අඩුපාඩු තියෙනවා data source එක දෙන්න ඕන. මගේ database එක තියෙන්නේ මගේ database එක තියෙන්නේ මේක ඇතුලේ. අපි docker ඇතුලේ දා මම database එක දාලා තියෙනවා. Yes. මෙතන SQL server instance එකක් දුවනවා මෙතන. අපි මේකේ if config එකක් ගහලා අපිට මගේ IP address එක. මේ IP address එක ගත්තා. ඔයගලගේ නම් window මේ local host කියලා ගන්නවා. මොකද මම මගේ windows දුවන්නේ virtual machine එකක් ඇතුලේ. මම මෙතනට save කරගත්තා data source. මේ data source එක. දැන් IP address එකත් හරි username password උත් හරි. අපි මේක දැන් execute කරලා බලමු. කොම් setup කරලා දෙන්න. Application එක load වෙනවා දැන්. Log එක ආවා. දැන් අපි information ටික ආවා. දැන් අපි ගිහින් database එකේ බලමු. Log එක ලියවිලාද කියලා. Database එකට ගිහිල්ලා දැන් මෙතන database එකට ගිහිල්ලා බලුවාම දැන් මගේ මේ SeriLog database එක තියෙනවා. මම මේක refresh කරලා බලන්න. Refresh. හරි අපි දැක්කා මේ ටේබල් එක හැදිලා තිබුණා. ඒකට අපි මේ පැරාමීටර් එක. ඒ කියන්නේ අපිට මේ පැරාමීටර් එකක් මිස් වෙලා තිබ්බා. අපි මේ පැරාමීටර් එක ඇඩ් කරමු. මේ පැරාමීටර් එක තමයි auto create SQL table true. දැන් මේ SQL server ඒ කියන්නේ මේ ටේබල් එක හදන්න කියලා කියන්නේ. දැන් අපි ගාව එහෙම ටේබල් එකක් තිබෙලා තියෙනවා. තිබුණ නැත්නම් අලුතෙන් හදනවා. තිබුණොත් ඒක උඩට ලියාගෙන යනවා. අපි ආපහු execute කරලා බලමු. console එක open වුණා. දැන් console එකේ log එක display වෙනවා. ඊට පස්සේ මෙතනට ආවා. ඊට පස්සේ අපි බලමු එක close කරලා. දැන් අපේ database එකට ගිහින් බලමු. දැන් මගේ SeriLog කියන database එක තියෙනවා. මම ඒක refresh කරලා බලන්නම්. දැන් refresh කරාම මේ login කියලා table එක හැදිලා තියෙනවා. අපි ඒකට ගිහින් බලමු. දැන් අපේ data ටික මෙතන ඇවිල්ලා තියෙනවා. තියෙන්නේ. data ටික තියෙනවා. දැන් මම table structure එක. table structure එක අර දීපු structure එකට කියන්නේ මෙයාගේ default structure එක ඇවිල්ලා තියෙනවා. ඒකත්. එතකොට මෙතන අපිට ඕන පුළුවන් මේවෙන් query එකක් උනත් ලියන. මෙතන click කරා. new console කියලා මම අලුත් query එකක් ලියනවා select එතම asterisk from අපේ table එක මොකද login where තියෙන අපි තුමු level එක. level එක අපි මොනවද තිබ්බේ කියලා බලමු. මෙතන තියෙන මේ තියෙන information. අපි තුමු fatal level විතරක් ගන්නවා. මෙතන කියලා කියන්න පුළුවන් level equals fatal. මේක execute කරාම මට fatal level විතරක් එනවා. ඒ වගේම තමයි මෙතන බලන්න මම අර මතකද මේක ගිහිල්ලා මෙන්න මෙහෙම add කළා. මෙතන lock time එහෙම කියලා. ඒක බලා ගන්න ඕන. අපිට මේ lock time මේ විස්තර ටික බලා ගන්න ඕන. දැන් ගියා මෙහෙම මෙහෙම ස්ක්‍රෝල් කර බලනවා මෙතන ප්‍රොපර්ටිස් කියලා තියෙනවා. මේ ප්‍රොපර්ටි එක ගත්තාම බලන්න මේ ප්‍රොපර්ටි එකක් ඇතුලේ මේ තියෙන ප්‍රොපර්ටි නේම්, ඩෙව් නේම් මේ ස්කීම එකක් මෙතන ඇවිල්ලා XML ස්කීම එකක් වගේ ඇවිල්ලා තියෙනවා.
අපිට මේ වගේ සර්ච් කරලා ගන්න පුළුවන් කැමති නම්. ඒ කියන්නේ මෙතන මේ කවුද ඩෙවලපර් එහෙම කියලා ගන්න පුළුවන් මේ ඩෙමෝ එකේ මේ ප්‍රොපර්ටි කීස් ටික ගන්නවා. හරි. ඔන්න ඔමයි SQL Server එකට අපි ලියන කොහොමද ලිව්වේ මුලින්ම කනෙක්ෂන් ස්ට්‍රින්ග් එකක් හදාගත්තා. ඊට පස්සේ ඒ ටේබල් එකේ නම කිව්වා. ඊට පස්සේ කොලම් ඔප්ෂන් එක ගත්තා. දැන් අපි තුමු මෙන්න මෙයාව මට ඇප්ලිකේෂන් settings වලට දා ගන්න ඕන නම් අපි තුමු මම මේක ඇතුළට ගිහිල්ලා app settings වලට ගියා. එන්න ගිහිල්ලා කියන්න connection strings ඊට පස්සේ එතන එකක් දාමු default කියලා. default කියලා ගහලා මගේ connection string එක program CS එකේ තියෙන මේ connection string එක අරගෙන ගිහිල්ලා එතනට දාමු. අන්න මෙතනට ගෙනාව connection string එක. ඊට පස්සේ මෙන්න කිව්වෙ මේ connection string අපි දැන් ගන්න ඕනේ. මේක ගන්න ඕන නම් අපි ගන්න මෙහෙමයි. ඉතින් මෙතනට ගිහිල්ලා කියමු මෙන්න මෙහෙම කතන්දරයක්. එතනින් ගමු config කියලා equals කරා. දැන් new configuration builder. එතනට ගියා configuration builder. ඊපස්සේ configuration builder එකේ මම කියනවා dot adjacent file. ඒක මොකද්ද? මගේ app settings.json. ඊට පස්සේ කියනවා build. න json file එක මම add කරා. ඊට පස්සේ අපිට මෙතන කියලිම කියන්න පුළුවන් config.get connection string default. එහෙනම් ඕන මෙයාවත් මේ table එකේ නමත් මේක ඇතුළේම දාගන්න පුළුවන්. app settings එකට ගියා. විතමු දැන් තව command එකක් දාලා අපි කිතමු my logs කියලා. එන්න ගිහින් මම දාන my logs ඇතුළේ දාන log table name මේකට වෙන නමක් දෙමු log table කියලා. සිතන command එක හරි මේක විස්තර හරි සරික සේව් කරගත්තා. මම මෙතන ගියා ප්‍රෝග්‍රෑම් ගියා මෙයාටත් ඕන නම් දැන් log table එකේ ගන්න ඕන නම් අපිට මෙහෙමයි ගන්න config.config.getValue type එක කියන string එකක් මට ඕනේ. ඊට පස්සේ key එක කියනවා. key එක හොය තියෙන my logs. ඊට පස්සේ ළඟ section එක කියන්නේ නිල බැලුවොත් මේ තියෙන්නේ my logs. ඊට පස්සේ ළඟ section එක colon එකකින් තමයි මේ වෙන්නේ. දැන් තව එකක් මේක ඇතුළේ තිබ්බොත් my logs colon 12 colon ඔන්නම් ගියේ තමයි ඒ path එක set වෙන්නේ. මෙතනදී කියලා කියනවා my logs log table name. මම මෙතනදී දීලා තියෙන වෙන නමක් හින්දා අලුත් table එකක් මෙතන log table කියලා එකක් හැදෙන්න ඕනේ. දැන් අපි මේක execute කරලා බලමු. console එක හරි application load කරන මේකත් ආවා. අපි database එකේ බලමු දීපු නමට table එකක් හැදිලාද කියලා. දැන් මෙතන මේ කලින් table එක login කියන එක මම ආපහු මේක refresh කරනවා. refresh කරාම අර log table එකත් හැදලා තිනවා. අර විදිහටමයි ඒ data ටික ඇවිල්ලා තියෙනවා. හරි. ඔන්නෝම තමයි SQL server වලට අපි log එක ලියන්නේ. එතකොට අපි දැන් දන්නවා SQL server වලට ලියන හැටි, console එකට ලියන හැටි දන්නවා, text file එකට ලියන හැටි දන්නවා. ෆයිල් එක මම මෙතන අරන් දාලා තියෙනවා. මම මේක right to text file කියලා file log.txt comma ඊට පස්සේ මෙතන log event array දෙන්න දෙන්න පුළුවන්. නැත්තම් මම මෙතන දීලා තිබ්බේ rolling එක rolling interval එක දීලා තිබ්බේ rolling interval per day. නෝ තමයි මේක දීලා තිබ්බේ. හරි. console file SQL server. දැන් අපිට තව ඒවා දැනගන්න ඕන නම් SeriLog documentation එකේ තියෙනවා. නිකන් ගියන් කියන් syncs කියලා search කරලා බලන්න. ඒතර ඒකේ ඕන ගන්න අනිත් syncs ටික එනවා. ඔන්නෝමයි SQL server එන්න. අපි ඊළඟට බලමු කොහොමද Azure application insights වලට මේ login information එක ලියන්නේ කියලා. අපි ඒක ඊළඟට බලමු. අපි දැන් log එක console එකට ලිව්වා, file එකට ලිව්වා, SQL server එකට ලිව්වා. දැන් අපි බලමු මම මේ දෙකම අයින් කරන්නම්. console එකටයි file එකටයි SQL server එකට ලියන එක console එක විතරක් ඉතුරු කරන්නම්. ඉතුරු කරලා අපි මේ ටිකත් අයින් කරමු. දැන් මේ ටිකත් ඔක්කොම අයින් කළා. අයින් කරාට පස්සේ බලමු දැන් මෙයාව දැන්
කොහොමද Azure application insights වලට ලියන්නේ කියලා. ඒක මෙහෙමයි කරන්නේ. Application insights වල ලියන්න කලින් මේ project එක application insight එක setup කරලා ඉන්න ඕනේ. ඒක setup කරන්න මෙහෙමයි. Project එකේ මෙතන solution explorer ගිහලා මෙතන connected services කියලා තියෙනවා. Visual Studio 2019 ඇතුළේ මෙතන connected services කියලා double click කරාම connected services ටික එනවා. දැන් අපිට ඕනේ monitoring with application insights. ඒක click කරනවා. Click කරලා පස්සේ ඊළඟ step එකේදී අපි get started. Then sign in කරා මෙන්න මෙතන මගේ මේ login එක. මේක තමයි මගේ Azure තියෙන account එක. මේ මගේ account එක. ඊට පස්සේ මගේ මේ subscription එක select කරනවා. ඊට පස්සේ මෙතන resource එකක් select කරන්න පුළුවන් කැමති නම්. මෙතන අපි resource එකක් select කරමු නැත්නම් අලුත් new resources කියලා එකක් හදනවා. එතන මේ තියෙන resource වලින් එකක් select කරන්න පුළුවන්. ඊළඟ step එක තමයි register. Register කරන application insights ටික locally setup වෙනවා. deploy කරත් අපි ඊට පස්සේ මෙන්න මේ insights ටික තමයි ගන්න. මේක setup වෙනකන් ඉමු ටිකක්. setup වෙනකම මම පෙන්නන්නම්. browser එක load කරලා මම යන්නම් azure portal.azure.com. ඊට පස්සේ මගේ login එකට යනවා. password එක දානවා. දැන් Azure වලට log වෙලා ඉන්නේ මම. log වුණාට පස්සේ බලන්න මගේ application insights. application insights වලට click කරාම තියෙන මගේ application insights ටික තියෙනවා. අපි දැන් මේකට දීපු නම 100% configured කියලා එනවා. දැන් අපි මෙයාට දීලා තියෙන SeriLog demo 1 කියලා. ඒ නමින් තමයි application insight එක setup වෙලා තියෙන්නේ. අපි ඒක ගමු. බ්‍රවුසර් එකට ගිහිනා. අදින් බ්‍රවුසර් එකට ගිහිලා ගත්තා. අපි එක හොයාගමු. අදින් SeriLog demo 1. එතන ක්ලික් කරා. ක්ලෝස් කරමු. ඔප්ලිකේෂන් ඉන්සයිට්ස් වලට ගියා. පස්සේ මගේ SeriLog demo 1 ගිනේ ක්ලික් කරා. එතන overview එක ක්ලික් කරනවා. overview ක්ලික් කරා මෙදින් මෙතන setup වෙලා තියෙන්නේ මගේ application insights. අපිට ඕන එක චෙක් කර ගන්න පුළුවන් මෙන්න මෙහෙම. බ්‍රවුසර් එකට ගිහිල්ලා මම execute කරනවා application එක. execute කරාම දැන් මේ පැත්ත මගේ application එක load වුණා. දැන් අපි බ්‍රවුසර් එකට ගිහිල්ලා මේ පැත්ත පෙන්නන්න. මෙතන නෝන අපි live matrix එකට ගිහිල්ලා ගියාම වෙන්නන්න පුළුවන් ඇප්ලිකේෂන් එක ලෝඩ් වෙන හැටි. එන live matrix එක තියෙන නම් මම මේ site එකට මෙහෙම click කර කර ගියාම බලන්න. ඔන්න live matrix එක ලෝඩ් වෙනවා. ඒ කියන්නේ මගේ application insight එක වැඩ කරනවා. මේ මගේ click එක. දැන් මේ ඔක්කොම වැඩ කරන පටන් ගන්නවා. මෙතන ගිහලා එකක් අපි තුමින් incoming request එකට click කරොත් අපි incoming request එක click කර බලමු. නැත්තම් ඔව්. එන්න මෙහෙම එකක්. දැන් මේක ලෝඩ් වෙනකොට පේනවා අපිට ඕන ඇප්ලිකේෂන් මැප් එකට ගියහම දැනට තියෙන data ටික එනවා. දැන්ට data මොකුත් නැහැ මේකට. මේක ටිකක් වෙලා යනවා මෙතන update වෙන්න. මේ තියෙන. දැන් මගේ demo 1 තියෙනවා. ඇප්ලිකේෂන් instance එකක් දුවනවා දැන්. ඊපස්සේ ඒක logs ටික බලනකොට අපිට ගිහිල්ලා මේ දැන් log මොකුත් තාම මම ලියලා නැහැ. මේ logs වල තියෙන්න පුළුවන්. මම මේක search කරලා බලුවාම resource බලමු. නිකන් මගේ තියෙන බේසික් දැන්ට ගිය රික්වෙස්ට් ටික තියෙනවා. හරි. අපි ආපහු ඇප්ලිකේෂන් ඉන්සයිට්ස් වලට යමු. ගිහිල්ලා සර්ච් එකට ගියාම රිෆ්‍රෙෂ් කරාම last 24 hours වල තියෙන මේක රික්වෙස්ට් එකක් ගියෙන් තියෙන මේ දැන් ගිය රික්වෙස්ට් එක ලෝකල් ලෝස් මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න අපේ රික්වෙස්ට් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇප්ලිකේෂන් ඉන්සයිට්ස් දැන් හරියට සෙටප් වෙලා තියෙනවා. ඒක හරි. අපි ආපහු මේක එම් තියමු. ආපහු මගේ ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරලා කෝඩ් එකට යමු. කෝඩ් එකට ගිහිල්ලා අර කලින් වගේම තමයි මේකට අපිට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මොකක්ද ඉන්ස්ටෝල් කරගන්න ඕනේ? sync එකක් ඉන්ස්ටෝල් කරගන්න. මොකද්ද sync එකේ නම තමයි Azure application insights. අපි ඒක සර්ච් කරමු serilog.syncs.application in application insight.
මේක ඉන්ස්ටෝල් කරනවා ඕකේ දැන් මෙතන ඉන්ස්ටෝල් කරලා ඉවරුනාම කියයි දැන් මේක ඉන්ස්ටෝල් කරලා ඉවරයි දැන් අපි මේක කන්ෆිගර් කරගමු කන්ෆිගර් කරගන්න මෙහෙමයි ක්ලෝස් කරා ක්ලෝස් කරලා අපාර පරණ SQL Server වගේම තමයි මෙතන කන්ෆිගර් කරගන්න ඕනේ මෙහෙම කතන්දරයක් කියනවා බේසික් කන්ෆිගරේෂන් එක මෙහෙමයි හැබැයි කන්ෆිගර් කරන්න කලින් මට ඇප්ලිකේෂන් ඉන්සයිට් වල ඇක්සස් කරන්න මේකට කී එකක් ඕනේ ඒ කී එක ගන්න මෙන්න මෙහෙමයි ඒ කී එක ගන්න නම් මේ කී එක අපිට හොයාගන්න පුළුවන් මෙතනට ගිහිල්ලා Azure එකට ගියා Azure ඇප්ලිකේෂන් ඉන්සයිට්ස් වලට ගිහිල්ලා එක මම මෙතන දාගන්න ඇප්ලිකේෂන් ඉන්සයිට්ස් වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන සර්ච් කරලා ගන්න අපේ ප්‍රොපර්ටිස් වල මෙතෙන් මෙන්න මේ ඉන්ස්ට්‍රුමන්ට් කී එක මේ කී එක තමයි අපිට ඕන වෙන්නේ ඉන්සයිට්ස් ඇක්සස් කරන්න මම මේක කොපි කරගන්නවා මේ කී එක සෙටප් කරන්න මෙහෙමයි මෙතනට ගියා ඉන්නවා කියනවා අපි පළවෙනි ඇප්ලිකේෂන් ඉන්සයිට් එක සෙටප් කරගමු ඉන්නවා කියනවා ඩොට් රයිට් ටු ඇප්ලිකේෂන් ඉන්සයිට්ස් දැන් බලන්න මෙතන පළවෙනි එකෙන් තමයි මගේ දැන් මේ ටෙලිමෙට්‍රි එක කියලා කියන්නේ මෙතන ඇප්ලිකේෂන් ඉන්සයිට් තියෙන මගේ ඒරියා එක ඒ කන්ෆිගරේෂන් එක හදා ගන්න ඕනේ ඒ කන්ෆිගරේෂන් එක හදා ගන්න දැනට මෙතන දී කියලා කියනවා ටෙලිමෙට්‍රි configuration මේ create default keyword default එකක් හදා ගන්නවා හරි මට default එක නෙමෙයි ඕනේ මට මගේ එක එකක් හදා ගන්න ඕනේ කියන්නේ configuration එකක් අපි මෙතන කියලා කොහොමද හදාගන්නේ ඉතින් කියලා කියනවා elementary config config equals elementary configuration new configuration කියලා මෙතන මේ තියෙන string එකක් මේ instruction key එක. මෙන්න මේ copy කරගත්ත key එක මෙතනට දානවා. හරි. දැන් මේ config එක. ඒ config එක තමයි මෙන්න මෙතනට ගේන්නේ. මෙතන කියලා කියනවා telemetry config. එතකොට කෙලින්ම එයා දන්නවා කොහොමද ලියන්න ඕනේ කියලා. ඊට පස්සේ දෙවෙනි එකට කියනවා මොනවද ලියන්න ඕනේ කියලා කියන්න ඕනේ. එතන ඒ මොනවද ලියන්න ඕනේ කියලා trace convert එක. මෙතන කියලා කියනවා trace telemetry convert එකකින් ගිහිල්ලා මගේ traces ටික ලියන්න කියලා. මේ හැම එකක්ම ලොගින් එක ට්‍රේස් එකක් විදිහට ලියන්න කියලා කියනවා. මුලින්ම කරන්නේ මොකද්ද? අර කී එක කියලා. ඒ කී එක ගන්නේ කොහමද? මෙතනට ගියා. ප්‍රොපර්ටිස් වල ගිහිනා ප්‍රොපර්ටිස් වල තියෙන මේ ඉන්ස්ට්‍රුමන්ට් කී එක කොපි කර ගන්නවා. ඊට පස්සේ මෙතනට ගිහිලා ඒක configuration එකක් හදා ගන්නවා. telemetry configuration කියලා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී application insight config කරනවා. write to application insights configuration එක ඊට පස්සේ මගේ traces ටික දාගන්න කියලා. එච්චරයි configure කරාම තියෙන්නේ. දැන් අපි මේක සර්ච් කරලා බලමු එක්සිකියුට් කරලා බලමු ඔන්න ඇප්ලිකේෂන් එක ස්ටාර්ට් කරලා ලියවුණා දැන් එක්සෙප්ෂන් එකක් ත්‍රෝ වුණා මම ඒ ලියපු ටික එක්සෙප්ෂන් එක ත්‍රෝ මම ඔන්න මෙතන තව එකක් රිෆ්‍රෙෂ් කරනවා තව ලොග් ඉන්ෆෝමේෂන් ටිකක් ගන්න තව තප්පර පහක් ඉතින් ඉඳලා දැන් තව රිෆ්‍රෙෂ් එකක් දැම්ම ඔන්න මගේ ලොගින් ඉන්ෆෝමේෂන් ටික දියා දැන් මේක ක්ලෝස් කරලා අපි ගිහින් බලමු අපේ logs වල මේක ලියලා තියෙනවද කියලා. overview එකට ගියා application insights වලට ගිහිල්ලා. දැන් අපි ගිහින් බලුවා මෙතන මේ hit එකක් ඇවිල්ලා තියෙනවා. දැන් local host එක ඊට පස්සේ යනවා මම search එකට. search එක කියලා කියනවා last 24 hours මට ඕන කියනවා last 30 minutes කියලා apply කරා. දැන් මම මෙන්න දැන් තාම තියෙන මේ request එක ඇවිල්ලා තියෙනවා. මම තාම log එකේ ලියපු ටික ඇවිල්ලා නැහැ. මේක මෙතනට එන්න ටිකක් වෙලා යනවා update වෙන්න. ටිකක් refresh කර කර හිටියෝ. Update when I 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 update when
කරලා resources ඉතින් අපි ලියපුව ටික තියෙනවා මේකෙන් application start එක තියෙනවා මෙතන මේ severity level information information මෙන්න මේක ඔන්න error එකක් දාපු තැන තියෙනවා හරි ඊට පස්සේ අපිට මේක වැදගත්ම හරි තමයි මෙන්න මෙතන මම මේ logs වලට ගිහිල්ලා මෙන්න මෙතන මේ log එකට ගිහිල්ලා මට පුළුවන් traces කියලා search කරන්න දැන් මේක ඇවිල්ලා Azure වලින query language එක last 24 hours මන් තියන්න මෙතන
ඉතින් මේ logs වලට ගියා අපි බලමු traces limit 100 කියමු දැන් මෙතන මගේ අර log එක දීපු traces ටික තියෙනවා දැන් මේකේ වැදගත්ම දේ තමයි මෙන්න මෙතන දැන් මේකේ වань මේ custom dimensions කියලා තියෙනවා දැන් මතකද අපි මේකේ ලිව්වා මේ log time එතකොට මෙතන අපි කියන index system එක ගියා මෙතන පස්සේ තියෙනවා බලමු මේක තමයි හට කළා තියෙනවා තියෙන log time එක තියෙන ඊට පස්සේ බලන්න මෙහෙම මෙම් ගියාම dev name පස්සේ log time කියලා වෙනම fields තියෙනවා අපිට පුළුවන් ඕන නම් මෙතනට ගිහිල්ලා ඔබ traces where custom dimensions dot අර dev name equals එහෙනම් පිටු කියලා search කරොත් सर्च करो मैं आगे तो मे मे लॉग करने का अपने भाष्य आप सर्च कर गाने पुलवा मैं गाने विधि आप डेव नेम आप लॉग टाइम सर्च कर डॉट लॉग अरे नाम लॉग टाइम तो आप देंगे वाटी ना काम एक මේ log එක clear කරනකොට අපි plan කරලා ලියන්න ඕන අපිට search conditions තියනවා නම් ඒ විදිහට plan කරලා ලිව්වහම හොඳ login information ටිකක් අපිට ගන්න පුළුවන් ඕනේ අපි SQL server හරි MySQL හරි ඒගොල්ලන් තැනකට මේක ඒ විදිහට ගන්න පුළුවන් හරි දැන් තියෙනවානේ දැන් අපිට වැඩිපුර තව syncs ඕන නම් අපි මෙන්න මෙහෙම එක හොයාගන්න අපි browser එකට ගිහිල්ලා අපි browser එකට ගියා එතනට ගියා SeriLog කියලා search කරා SeriLog.net सर्च कर प्रोवाइडेड सिंक्स के दिन सिंक गई हमें गुडक में हमें सिंक ओन लिया पुल ना पे कौनसोल लिया पुला इतकोट इमेल क्या आगे पुलवा इतकोट मैंने डेटा बेस वाले मोंगो डीबी दुलवा डेटा बेस पोस्टल दुलवा इतकोट सीक्वल लाइट सीक्वल सर्व बेलवा ये टेलीग्राम ये मन माइक्रोसॉफ्ट टीम्स वाले पुला माइक्रोसॉफ्ट ट्राई कर बलाइक्रोसॉफ्ट माइक्रोसॉफ्ट टीम्स तो मैं टीम्स मेक लिया तमें कैमती मैं लॉग लिया लॉग लिया वेदगा मेक प्लान करने का फर्स्ट सर्च करना ये प्लान करने का अरे अभी ना इलांग लेवल 200 पार्ट मे आई हम भी